we're not as tough as copyright claim me copyright strike එකක් වැදුනොත් ඔයාගේ channel එක ban වෙන්නේ නැතුව ඔයාගේ channel එක recover කරගන්නේ කොහොමද කියලා සහ ඔයාට copyright claim me copyright strike එකක් වදින්න කලින් අපි ඒ පිළිබඳව හරියට අධ්‍යයනය කරලා එහෙම නොවෙන්න අපි වග බලාගෙන content upload කරන්න ඕන ක්‍රමයක් ගන්න. ඉතින් අද video එකට යන්න කලින් කියන්න ඕන ඔයාලා subscribe කරලා පොඩි support එකක් දෙන්න subscribers ලා 300 ගන්න තා පොඩ්ඩයි තියෙන්නේ. හරි. ඉතින් මුලින්ම මම මේ දෙක පැහැදිලි කරලා දෙන්නම්. මොකද්ද copyright strike copyright claim කියන්නේ කියලා. ඉතින් copyright strike කියන්නේ වෙන කෙනෙක්ගේ යම්කිසි content එකක් ඔයා එයාගේ permission එකක් නැතුව හරියටම මතක තියාගන්න එයාගේ permission එකක් නැතුව අපි එයාගේ content එක fully ඒ පිටින්ම තමන්ගේ channel එකේදී ඒ කියන්නේ දැන් ඔයා content create කරන කෙනෙක් නම් අනිවාර්යෙන් copyright claim copyright strike එකක් වදින්න ඕන. අයාගේ content එකම අපි ගෙනල්ලා අපේ content එකක් විදියට අපේ channel එකේ upload කරපුවාම එයාට පුළුවන් ඉතින් එයා පිටට හිමිකාරීත්වය දන්නවා කියලා අපිට copyright strike එකක් ගන්න. ඉතින් මේකෙදි වෙන්නේ එක දිගට මාස 3ක් අතර තුර copyright strike 3ක් එක දිගට වැදුනොත් ඔයාගේ channel එක ban වෙලා යනවා. අන්තිමට ban වුණාන් පස්සේ YouTube එකට feedback එකක් එවලවත් අඳුම තරමේ channel එක ගන්න බෑ. YouTube එකෙන්වත් කිසිම excuse එකක් දෙන්න. ඉතින් copyright claim පත්‍රය ගියත් ඔයාගේ දැන් ඔය channel එකක content එකක් කරනවා නම් අනිවාර්යෙන් ගොඩ කට්ටිය ඔයාලා theme song එකක් දානවා background song එකක් දානවා නැත්නම් ඔයාලා channel එකේ මැද්දේ වෙන කෙනෙක්ගේ content එකක් එයාගේ permission එකෙන් තොරව අපි අපේ content එකේ මැද්දේ content එක අතරතුර අපි use කරනවා. එතකොට يعني ඔයා video එකක් edit කරලා ඔයා video එකක් දාද්දිම ඔයාට ඒ වීඩියෝ එක කොපිරයිට් ක්ලේම් එකක් තියෙන එකක්ද කියලා අපිට කෙලින්ම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හරියට පැහැදිලි කරලා මම කොපිරයිට් ක්ලේම් එකක් තියෙන වීඩියෝ එකක් මගේ channel එකේ upload කළේ හැමදේම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. සහ කොපිරයිට් ක්ලේම් කොච්චර වැදුනත් ඔයාගේ channel එකේ content වලට බලපාන්නේ නැහැ. ඔයාගේ channel එක ban වෙන්න බලපාන්නේ නැහැ. ඔයාගේ channel එක reach බහින්න බලපාන්නේ නැහැ. නමුත් ඔයාට කවදා හරි ඒ වීඩියෝ එක monetize කරන්න ඕන වුණොත් ඒ වීඩියෝ එකට monetize කරන්නත් බෑ. ඒ කියන්නේ ඒ වීඩියෝ එකට ලැබෙන්න ඕන ටෝටලි ප්‍රොෆිට් එක කෙලින්ම ඒකේ ඕනට බැර වෙනවා. ඉතින් හරි ඉතින් අපි බලමු කොපිරයිට් ස්ට්‍රයික් එක කොපිරයිට් ක්ලේම් එක ඉවත් කරන හැටි. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ කොපිරයිට් ක්ලේම් එක තියෙන වීඩියෝ එකට යන්න ඕනේ. ඉතින් මම මුලින්ම කොපිරයිට් ක්ලේම් එක අයින් කරන හැටි තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මෙතනදී මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම කොපිරයිට් ක්ලේම් එකක් වදින විදියට මගේ වීඩියෝ එක හදාගත්තා. ඉතින් මම මෙතනදී කියන්න ඕනේ දැන් ඔයාලගේ කන්ටෙන්ට් එක යටතේ අනිවාර්යෙන් මෙන්න මේ වගේ restriction කියන සයිඩ් එක යටතේ අනිවාර්යෙන් මෙන්න මේ දෙකෙන් එකක් තියෙන්න ඕන copyright සහ none කියන categories දෙක. ඉතින් මෙතනදී none කියලා තියනවා නම් ඔයාලට කිසිම copyright ප්‍රශ්නයක් එහෙම මොනවත් කිසිම දෙයක් නැහැ. මෙතනදී copyright කියලා තියනවා නම් ඔයාලට copyright claim එකක් අනිවාර්යෙන් වැදිලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕන මෙතන මෙන්න මෙතන copyright කියන එක ළඟට cursor එක අරන් ගියාම ඔයාට මෙන්න මෙතන මේ සී ඩීටේල්ස් කියලා ඔප්ෂන් එකක් පේනවා. ඉතින් ඔයා එක ක්ලික් කර ගන්න ඕන. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ සී ඩීටේල්ස් කියන ඔප්ෂන් එකට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඕපන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කොටු කරලා පේනවා ඔයාලගේ කොපිරයිට් ක්ලේම් එක වැදිලා තියෙන තැන. ඒ කියන්නේ අනිවාර්යෙන් කොපිරයිට් ක්ලේම් එක වදින්න පොඩි කොටසක් තියෙන පැය කොටස කොටු කරලා පෙන්නනවා. ඉතින් මෙතනදී දීලා තියෙනවා the content id claims on your video doesn't affect your channel this is not a copyright strike කියලා. ඒ කියන්නේ මේක copyright strike කියන්නේ මේ ඔයාගේ channel එකට මේක බලපාන්නේ. ඒ වුණාට ඔයාගේ channel එකේ ඔයාට මේ video එක කරලා ලැබෙන කිසිම profit එකක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ ඔක්කොම එයා අදාළ පොඩි part එකේ ඕනට කෙලිම බැර වෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ මෙතන තියෙනවා channel කියලා not affected කියලා ඔයාට වෙනවා. ඒ කියන්නේ කිසිම බලපෑමක් නැහැ channel එකට. මම මෙතන visibility එක පබ්ලික් දාලා නැහැ ඔයාලට පේන්න දාලා නැහැ මම එක තියෙන කට්ටිය විතරයි බලන්න පුළුවන් මේක ඔක්කොනම් පේන්න දාලා නැහැ. ඉතින් මෙතන ගියාම මගේ කොපිරයිට් ක්ලේම් එක වදින්න අදාළ පොඩි මියුසික් පාට් එකක් මගේ වීඩියෝ එක ප්ලේ වෙද්දී ඒ අතරතුර පේන්න. ඉතින් මගේ ඉන්ට්‍රෝ එකට අදාළ මියුසික් සොන්ග් එකක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මම මෙතන කරන්න යන වැඩි මෙතන ඔයාලට පේන ඇති නෝ ඉම්පැක්ට් කියලා තියෙනවා. ඒ වුණාට මේකේ ඉම්පැක්ට් එකක් වෙනවා ඔයාලට මොනටයිස් කරද්දි වීඩියෝ එක. ඉතින් මෙතනදී මෙන්න මේ ඇක්ෂන් කියලා ඔයාලට පේන ඇති ඩොට් තුනක් තියෙනවා. ඔයා මෙතන ක්ලික් කර ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේන ඇති ට්‍රිම් අවුට් සෙග්මන්ට් රීප්ලේස් සොන්ග් මියුට් සොන්ග් කියලා තුනක් තියෙනවා.
තව පල්ලෙහා ඩිස්පියුට් කියලා වෙනම එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ට්‍රිම් අවුට් සෙග්මන්ට් කියන ඔප්ෂන් එකට යන්න. ඔයාලට වෙනවා ඇති ට්‍රිම් ද ක්ලේම් පාර්ට් ඔෆ් යුවර් වීඩියෝ, රිමූව් ද පාර්ට් ඔෆ් යුවර් වීඩියෝ වෙයා කොපිරයිට් කන්ටෙන්ට් හැස් බීන් ක්ලේම්. ඒ කියන්නේ මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ කොපිරයිට් ක්ලේම් එක වැදලා තියෙන පාර්ට් එක කෙලින්ම මෙහෙම දැන් මෙතන තියෙනවා මගේ ස්ටාර්ට් එකේ ඉඳන් එන් ටයිම් එක තප්පර 11 වෙනකන් තමයි මගේ කොපිරයිට් ක්ලේම් එක වැදලා තියෙන පාර්ට් එක තියෙනවා. මම මෙතනදී කන්ටිනියු කියන ඔප්ෂන් එකට දෙනවා. ඉතින් මෙතන ට්‍රිම් කියන එක දුන්නා පස්සේ ඔයාගේ ඒ අදාළ කොටස නැති වෙලා කොපිරයිට් ක්ලේම් එක ඔයාගේ වීඩියෝ එක නැති වෙලා යනවා. ඊට පස්සේ මම ඉතින් ඉතුරු ඔප්ෂන් ටිකටත් යන්න ඕන නිසා මම මෙතන ට්‍රිම් දීලා එක නැති කරන්නේ. මම මෙතන කැන්සල් දීලා මෙතනත් කැන්සල් කරලා දාන. ඉතින් මම මෙතන දෙවෙනි ඔප්ෂන් එකට යනවා. ඒ කියන්නේ රීප්ලේස් සොන් ඔප්ෂන් එකට යනවා. ඉතින් මෙතන ඔයාලට පේන ඇති YouTube එකෙන් YouTube ස්ටුඩියෝ එකෙන් ඔයාලට දීලා තියෙන මියුසික් ඔක්කොම ෆ්‍රී. අපිට ඕන නම් මෙතන ෆිල්ටර් කරලා ගත්ත හැකි. අනිවාර්යෙන් මේ ඇට්‍රිබියුෂන් නොට් රික්වයර්ඩ් කියන එක ක්ලික් කරලා ඔයා මේ තියෙන ඕන එකක් මෙන්න මේ අදාළ කොටසට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතන මේ තියෙනවා සේව් කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඒක දුන්නා පස්සේ ඔයාට ඉට් මේ ටේක් අ වයිල් කියලා එලා පොඩි වෙලාවක් ගිහිල්ලා අතන කොපිරයිට් ක්ලේම් එක තියෙන තැනට තව දුරටත් කොපිරයිට් ක්ලේම් කියලා වැදිලා නැහැ. අනිවාර්යෙන් කොපිරයිට් කියන ඔප්ෂන් එක නැති වෙලා නන් කියන ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ඒ දෙත් ඔයාලට කියලා දුන්නා. ඉතින් මම මේක ඩිස්කාඩ් චේන්ජස් දෙනවා. ජස මම යනවා තුන්වෙනි කොටසට. ඉතින් මම ආයෙ එතනට ගිහලා මියුට් සොන් කියලා තියෙනවා. ඉතින් මම ඒ ඔප්ෂන් එකට යනවා. පළවෙනි එකේ දුනේ ඒ අදාළ කොපිරයිට් ක්ලේම් එක වැදිලා තියෙන තැන තනි කරම ඒක ට්‍රිම් වෙලා, ඒ කියන්නේ අයින් වෙලාම යනවා. ඉතින් මෙතනදී අපිට කරන්න පුළුවන් ඒ තියෙන කොටස එහෙමම තියලා ඉවරලා අපිට ඒ දැන් මගේ කොපිරයිට් ක්ලේම් එක වැදිලා තියෙන්නේ සොන් එකකට, ඒ කියන්නේ මියුසික් එකේනේ. ඉතින් මට පුළුවන් එතන තියෙන, ඒ කියන්නේ මගේ ස්ටාර්ට් ටයිම් එක තියෙනවා මගේ වීඩියෝ එක පටන් ගන්න වෙලේ ඉඳන් තප්පර 11ක් යනකන් තමයි මගේ ඒ ටයිම් එක වැදිලා තියෙන්නේ, කොපිරයිට් ක්ලේම් එක වැදිලා තියෙන ටයිම් එක තියෙන්නේ. ඉතින් මට පුළුවන් ඒක මියුට් කරගන්න. ඒ කියන්නේ තව දුරටත් ඒ වීඩියෝ එක පටන්ගෙන ඒ කොපිරයිට් ක්ලේම් එකට අදාළ තැනදී කිසිම සද්දයක් එන්නේ නැහැ. ඉතින් මට මෙතනදී කන්ටිනියු දුන්නා පස්සේ අපිට වීඩියෝ එක කලින් වගේම මියුට් කරන්න වෙනවා. ඉතින් මෙතනදීත් අර කොපිරයිට් ක්ලේම් එක නැති කරලා දැම්ම හැකි. ඒ වගේම ඔයාලා මේකත් ඕන්න කැමති නම් යූස් කරලා බලන්න. ඉතින් මම මෙතනදී මේකත් ක්ලෝස් කළා. මම යනවා හතරවෙනි ඔප්ෂන් එකට. ඉතින් මෙතනදී තියෙනවා ඩිස්පියුට් කියලා. ඉතින් ඔය මෙතනදී වෙන්නේ ඔයාට කොපිරයිට් ක්ලේම් එක වැදෙන්න අදාළ පාර්ට් එකේ ඕනට මේල් එකකින් දැනුවත් කරලා කියනවා අපි කොපිරයිට් ක්ලේම් එකක් වදින්න තරම් අපේ වීඩියෝ එකේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක අපිට අදාළ ක්‍රෙඩිට් එක තියෙනවා නම් අපි ඒක ඕනගෙන් පර්මිෂන් කලින් අරන් තියෙනවා වගේ අපිට යම් කිසි දෙයක් කියලා ඩිස්පියුට් ටැග් කරලා ඉල්ල එතනදිත් අයින් කරන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ කලින් තියෙන මම කලින් කියලා දුන්න ඔප්ෂන් තුනෙන් අනිවාර්යෙන් ඔයාලට කොපිරයිට් ක්ලේම් එක නැති කර ගන්න පුළුවන්. මේ ඔප්ෂන් එකට යන්න එපා කියලා මම මෙතනදී මේක ක්ලෝස් කරලා දානවා. හරි, ඉතින් මේ ක්‍රම හතරෙන් අනිවාර්යෙන් ඔයාලට මම හිතනවා කොපිරයිට් ක්ලේම් එක නැති කරලා දාන්න පුළුවන් කියලා. ඉතින් මම මෙතනදී දැන් ඔයාලට පෙන්වන්න බෑ මෙතනදී මොකද්ද කොපිරයිට් ක්ලේම් එක නැති කර ගන්න පුළුවන්ද බැරිද, මම මෙච්චරලා කරේ බොරුවක්ද. ඉතින් මම මෙතනදී කරන්න යන්නේ ඒ ආධාර කොටස නැති කරලා දාන. ඉතින් මම මෙතන කන්ටිනියු දීලා ට්‍රිම් කරලා දානවා. ඉතින් වීඩියෝ එඩිටින් ඊසි ඉන් ප්‍රෝග්‍රෙස් කියලා පෙන්වනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඩිස්ක්‍රිප්ෂන් කියන එක කලින් කොපිරයිට් කියලා තියෙනවා, දැන් 1 pound කියලා තියෙනවා. ඔයාලට තව ටිකකින් මම පෙන්වන්න. අර ඉතින් විනාඩි 15කට විතර පස්සේ ඔයාලට පේන ඇති ඩිස්ක්‍රිප්ෂන් යටතේ තිබ්බ කොපිරයිට් කියලා එකක් දැන් ඒක අයින් කරලා නන් කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොපිරයිට් ඉෂු එකක් කිසිම දෙයක් මේ වීඩියෝ එකේ නෑ කියලා තමයි ඔයාලට පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එක දැන් ඒ කියන්නේ මගේ channel එකේ මොනටයිස් කරන්න පුළුවන් තත්ත්වක නෑ. මොනටයිස් කරනවා නම් ඔයාලට දැන් මේ වීඩියෝ එක මොනටයිස් කර හැකියි. ඉතින් අපි යන් කොපිරයිට් ස්ට්‍රයික් එකක් අයින් කරන්න ඕන කොහොමද කියලා බලන්න. ඉතින් කොපිරයිට් ස්ට්‍රයික් එකක් අයින් කරන්න නම් ඇත්තටම කිව්වොත් තියෙන එකම ඔප්ෂන් එක විතරයි තියෙන්නේ. channel එකේ යම් කිසි content එකට කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුණානේ. ඒ වගේ කොපිරයිට් ස්ට්‍රයික් තුනක් එක දිගට මාස 3ක් අතරතුර වදින්න නොවි එක ස්ට්‍රයික් එකක් වැදුනම ඔයාලා channel එක බේර ගන්න ඕනේ. කියන්නේ දැන් ඔයාට මේ month එකේ එක ස්ට්‍රයික් එකක් ඇදලා ඊළඟ month එකේ තව ස්ට්‍රයික් එකක් ඇදලා ඔයාගේ මාස 3ක් අතරතුර අනිවාර්යෙන් කොපිරයිට් ස්ට්‍රයික් තුනක් වැදුනොත් ඔයාගේ channel එක අනිවාර්යෙන් බෑන්ඩ්ල යනවා. ඔයාට එකපාරක් කොපි ස්ට්‍රයික් එකක් හරි වැදුන නම් ඔයා ඊළඟ මාස 2 අතරතුර ඒ දේ නොවෙන්න වග බලා ගන්න ඕනේ.
ඉතින් ඇත්තටම එකපාර කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදිලා ඊට පස්සේ මාස ගාණක් channel එක තීරීලා ආයෙ පටන්ගෙන ඔයාලට channel එක කරගෙන යද්දි ගොඩක් කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනාම ඔයාගේ channel එකේ reach ගොඩක් බැලි වෙරලා ගොඩක් ඔයාගේ channel එකේ access කරන්න තියෙන ගොඩක් දේවල් වල යම්කිසි ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන දේ තමයි ඉතින් ඔයාලා කොපිරයිට් ස්ට්‍රයික් එකක් වදින්න නොවි ඔයාගේ channel එක බේර ගන්න ඕන. මොකද වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් එයා මාන්සියලා හදන දෙයක් අපි එම් පිටින්ම අපේ කන්ටෙන්ට් එකක් විතර අපේ channel එකේ upload කරපුවාම අපි එකාතකින් අපි කරන්නේ බොරුවක්. අපි වෙන කෙනෙක්ට හොරෙන් අපි එයාගේ permission එකෙන් තොරව අපි එයාගේ කන්ටෙන්ට් එකක් අරගෙන අපි ලි පේමන්ට් කරන්න හදන්නේ. ඉතින් ඒ දේ මම පෞද්ගලිකව කිසිම විටක accept කරන්න. මොකද ඉතින් ඔයාට තමන් දන්න විදිහට තමන්ගේ ස්කිල් එකෙන් channel එකේ තමන්ට ඕන විදිහට වීඩියෝක් upload කරගන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට. බලන කට්ටිය බලනවා. මොකද අපි වෙන කෙනෙක්ගේ channel එකේ වීඩියෝ එකක් එයාගේ permission දාන්න නැතුව ඇවිල්ලා අපේ channel එකේ දැම්ම කියලා එහෙම බලන්නේ නැහැ නේ. ඉතින් අපි අලුත් දෙයක් කරපම තමයි අපේ channel එකේ reach එක වැඩිලා කට්ටියට හොඳ දෙයක් වෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව channel එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටියගේ problems මම හිතනවා පොඩ්ඩක් හරි solve වුණා කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න. අනිවාර්යෙන් ඔයාලගේ අදහස් යට comment box එකේ දාන්න. ඔයාලට මේ වීඩියෝ එක හිටනම් අනිවාර්යෙන් share කරලා පොඩි support එකක් දෙන්න. subscribers ලා 200 කට support එකක් තියෙන්නේ. ඔයාලගේ පොඩි support එකක් ඕන. අනිවාර්යෙන් යන මං ගිහින් එන්නම්. bye bye.